පසුගිය 8 වනදා දිවයිනට පැමිණි ගෑස් රැගත් නෞකාවට තවමත් මුදල් ගෙවීමක් සිදු කර නැහැ. කෙසේ නමුත් දිවයිනට පැමිණ ඇති ගෑස් නෞකාවට අද දින මුදල් ගෙවීමට අපේක්ෂා කරන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. මෙට්‍රික් ටොන් 3600ක් මෙම නෞකාවේ ගෑස් ඇති බවයි වාර්තා වුණේ. ඒ අනුව අද දිනේත් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කරන්නේ නැති බව ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළා. නමුත් ගෑස් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් තවමත් ජනතාව ගෑස් සිලින්ඩර රැගෙන පොලිම්වල සිටින ආකාරය දක්නට ලැබුණා. මාස 3කට පමණ පසු අම්බලංගොඩ ප්‍රදේශයට ලාෆ් ගෑස් බෙදා හැරීම ඊයේ සිදු කෙරුණා. ටක්ගාලා මේකට ඉක්මනට යන්න කියන්න තම මාසයක් දෙයක් ඇතුළට ඔය රනිල් ඇවිල්ල රනිල්ට ගන්න පුළුවන් මගුලක් නෑ. අපි තමයි මේ පෝලිමේ දවස් ගණන් අර මේ ඉන්න ඕනේ. ඌ කියන ගෑස් නෑ කියනවා, තෙල් නෑ කියනවා. ඒ සේරම උන්ට ඒ වරප්‍රසාද තියෙනවා. මේ අයිංසක මිනිස්සුන්ට තමයි මේ සේරම තියෙන්නේ. දැන් පෝලිම් ටික අඩු කරන්න බැරි නම් ඕගොල්ලොන්ට කරන්න බෑ. අසාර්ථකයි, බොහොමත් අසාර්ථකයි. ඉක්මනින් විසඳුමක් දෙන්න බැරි නම් වහම යන්න පුළුවන් කෙනෙක් තරයි. පොළොන්නරුවටත් ලාෆ් ගෑස් බෙදා හැරීම සිදු කෙරුණා. මාස ගානකින් ගෑස් සම්බුදන ඒක ඇති උතරම ඉතින් රූපයිනේ නම් දැක්ක ඉතින් 6850ට කිව්වේ. උනාට ගත්තේ 6978ට. අද දැන් ගෑස් එපා වෙලා තියෙනවා. අද කීයද ගත්තේ ගෑස්? 6978. තවමත් ඉන්දර ගන්න ජනතාව දිගු පොලිම් වල රැඳී සිටිනවා. අපි මෙච්චර කාලයක් තෙල් ගේච්ච කෑන් වලට තෙල් දෙන්නේ නැහැ. පොලිමේ බැකෝ 9ක් විතර තියෙනවා. වෙලා තියෙන්නේ අපි වැඩක් කරන්න තැන ඉඳන් කිලෝමීටර 10ක් 12ක් මෙතනට එනකොට තෙල් ලීටර 15ක් විතර එතන පිච්චිලා. දවස් එක අමාරක් දුවපුවම ආය දවස් 3ක් පොලිමේ. මේ හරකට මුන්ට ඡන්දේ දීලානේ මේ අපි මේ දුක් විඳින්නේ. ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය සිදු කළ වැටලීමකදී පෙට්‍රල් සහ භූමිතෙල් තොගයක් පොලිසිය සිය බහරයට ගෙන තිබෙනවා. ස්ථාන දෙකකදී මෙම වැටලීම සිදු කර ඇත්තේ භූමිතෙල් ලීටර 508ක් සහ පෙට්‍රල් ලීටර 110ක් සමග සැකකරුවන් තිදෙනකු මෙම වැටලීමෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.